ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගිය දවසක Sunday Times පත්තරයක ක්‍රිකට් ගැන කතා කරලා තිබුණා. මෙතෙන්දී හතුරු කියලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාවන් ගැන තමන්ට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැකියාවන් එක විශ්වාසයේ ගොඩනගන එක තමයි දැන් කෙරෙන්නේ කියලා හතුරු කියන්නේ. අපි ක්‍රීඩකයන්ගේ හැකියාව ගැන මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් තමන්ගේ හැකියාව ගැන විශ්වාස කරන්න ඕන. ඒ දේවල් හදලා ගනිද්දී අපිට පුළුවන් කණ්ඩායම හොඳ තැනකට ගේන්න. මම මේ අභියෝගය ජය ගන්න සූදානම්. ඒ වගේම කණ්ඩායමේ සංයුතිය ගැන හතුරු කියන්නේ කඩුලු ගන්න පුළුවන් දක්ෂ පන්දියවන් 4 දෙනෙක් එක්ක ක්‍රීඩා කරන එක තමයි තමන්ගේ අරමුණ කියලා. විවිධ කණ්ඩායමේ තුන්ිරියව් ක්‍රීඩකයෝ විදිහට ඉන්න තිස්සර පෙරේරා වගේම දසුන් ශානකත් ලොකු ගමනක් යන්න පුළුවන් ක්‍රීඩකයෝ කියලා තමයි හතුරු කියන්නේ. ඇත්තටම අපේ කණ්ඩායම බැලුවම තිස්සර වගේම දසුන් කියන්නේ කණ්ඩායමට ලොකු සම්පත්. මේ දෙන්නගෙම තුන්ිරියව් ක්‍රීඩකයෝ විදිහට ලොකු හැකියාවක් තියෙනවා. මම හිතන්නේ මේ දෙන්නා ඉස්සරහට ලෝක මට්ටමේ තුන්ිරියව් ක්‍රීඩකයෝ බවට පත් වෙයි. තමන් බංග්ලාදේශයේ පුහුණු කරද්දී මහමුදුල්ලාට කළ දේ දසුන්ටත් කරන්න හතුරුගේ සැලසුමක් තියෙනවා කියලා මේ හමුවේදී හතුරු ඉඟි කරලා තිබුණේ මෙහෙමයි. දසුන් ශානක පන්දුවට පහර දෙන විදිය මම හොඳින් බැලුවා. ඔහුට පුළුවන් අංක 4 ක්‍රීඩකයා විදිහට සෙල්ලම් කරන්න. දසුන්ගේ හැකියාව තියෙනවා. දකුණු අප්‍රිකා කණ්ඩායමේ එක් තරගාවලිය වගේම වෙළඳ සේවා තරගාවලියේ දසුන් ප්‍රතිකරණ හැකියාව පෙන්නුවා. මම බංග්ලාදේශයේ පුහුණු කරන්න යද්දී මහමුදුල්ලා අංක 7න් ඉස්සරහා සෙල්ලම් කරලා නැහැ. මම එයා ඉස්සරහට ගෙනාවා. ඔහු ඒකෙන් වැඩගත්තේ ලෝක කුසලන් තරගාවලියේ ඕස්ට්‍රේලියාවේ තන්තිලිවල ශතක 3ක් ප්‍රෙස් කරගෙන. මම හිතන්නේ මේ හැකියාව දසුන්ටත් පුළුවන්. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ ස්ථානය ගැන හතුරු කියන්නේ මෙහෙම කතාවක්. ආරම්භක ප්‍රතිකරුව අතරින් ඒ වගකීම දෙන්න පුළුවන් කෙනෙක් තමයි ධනුෂ් ගුණතිලක. ඔහුට පුළුවන් පන්දුවාර කීපයක් යවන්නත්. මම හිතන්නේ ඔහු කණ්ඩායමට එනවා කියන්නේ අපිට ලොකු වාසියක් වෙයි. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ තමගේ සැලසුම් ගැන කියලා තිබුණේ. මේ සැලසුම් ගැන ඔයාලා හිතන දේත් අපිට කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබේ අහලෙකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස්ස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.